ඔබට ඔබසම සාදරයෙන් පිළිගන්නවා. මගේ නම ASP ඒකනායක, ශාස්ත්‍රවේදී, ඒවගේම ජ්‍යොතිෂ සම්බන්ධ කටයුතු කරන පරිවෘණාචාර්යවරයෙකු වශයෙන් මම කටයුතු කරනවා. ඒ අතරේ මම අද ඔබට මෙම නාලිකාව තුළින් බලාපොරොත්තු වෙන්නේ ජ්‍යොතිෂය ශාස්ත්‍රයේදී ඉතා වැදගත් වන දෙයක් තමයි ජන්මපත්‍රයක රාශි හඳුනා ගැනීම. ඒ කියන්නේ තමන්ගේ ජන්මපත්‍රයක අපි දන්නවා මේෂයෙන් පටන් ගන්න මීන දක්වා වූ රාශින් හඳුනා ගැනීම. ඒ කියන්නේ අපගේ ජන්මපත්‍රය අපි කොහොමද අපේ ග්‍රහයන් ඉන්නේ කුමන රාශියද කියන එක අපි හඳුනා ගැනීම පිළිබඳව පැහැදිලි කිරීමක් තමයි මම කරන්න බලාපොරොත්තු වෙන්නේ. ප්‍රථමයෙන්ම මම මේක ගැන පොඩි හැඳින්වීමකට පෙර ඔබට යම් දැනුමක් ලබා දෙන්න මේ ආකාරයට. අපි දන්නවා මීන මේෂ රාශියෙන් පටන් ගන්න මීන රාශිය දක්වා මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන දක්වා වෙනවා. ඒතකොට මේෂ රාශිය දැන් අපි හිතමු යම් කෙනෙක්ගේ ලග්නේ මේෂ. එහෙනම් එයාගේ පළවෙනි රාශිය වන්නේ මේෂය. එයාගේ ජන්ම රාශිය වන්නේ මේෂය. ඒතකොට පළවෙනි කොටුව අපි ගන්න මේෂ විදිහට. ඒතකොට මේෂ දෙක වෘෂභ, මේෂ වෘෂභ, ඊට පස්සේ මිථුන, කටක. ඒ ආකාරයට අපි මෙහෙම ගමු. අපි උදාහරණයක් වශයෙන් අපි ගමු එක ලග්නයක් ධනු. දැන් අපි හිතමු යම් කෙනෙක්ගේ ජන්ම කේන්ද්‍රය ධනු. ඒතකොට ධනු ලග්නයේ තියෙන අයගේ පළවෙනි කොටුව ඉදිරිය අපි ගන්නෙ ධනු. ඊට පස්සේ ඒ පළවෙනි කොටුවේ සිට වම් පැත්තට ඔබ ගණනය කරන ඉලක්කම් දානයන්ව ගණනය කරන 1 2 3 4 5 විදියට 12 වෙනි කොටුව දක්වා. ඒතකොට යාගේ ධනු ලග්නයේ කෙනෙක්ගේ හතර වෙන්නේ වෙන මීනේ. හොඳට බලන්න. ඊට ධනු, මකර, කුම්භ, මීන. හතරේ වෙන්නේ මීන රාශිය. පැහැදිලිද දෙනවද? එතන හතර වෙනිකුට මීනේ. ඒතරේ තමයි අපි යම් කිසි කෙනෙකුගේ හතරේ ඉන්නවා ගුරු නැත්නම් බ්‍රහස්පති. දන්නවා ධනුගේ ලග්නාධිපතිගේ බ්‍රහස්පති හතරේ. ඒතර යාගේ බ්‍රහස්පති ඉන්නේ මොන රාශියේද? මීන රාශිය. මම හිතන ඔබට දැන් අවබෝධයක් ඇති. ඒ වගේම අපි දිනවා ධනු ලග්නයේ කෙනෙක්ගේ අටේ ඉන්නවා සෙනසුරු. දැන් බලන්න අපි ගන්න කිරනවා නම් ධනුවෙන් හත වන්නේ මිතුනේ, අට වෙන්නේ මොකක්ද? එහෙනම් කටකේ. එහෙනම් එයාගේ ශනි නැත්තම් සෙනසුරු ඉන්නේ අටේ. සර්කියුලර් අප් සයන්න දාලා දෙනවා අපි ශනි කියලා ග්‍රහය අටේ. මේ විදිහට ඔබගේ ජන්ම පත්‍රය නම් ඔබ වම් පසට ගණනය කිරීම කරලා බලන්න ඒ ග්‍රහයන් නවක් ග්‍රහයන් ඉන්නේ කුමන රාශියේද කියන එක අපි වෙනම ඔබ සටහන් කරගන්න. එතකොට ඔබට පුළුවන් වුණා ඔබගේ ජන්ම පත්‍රය අරගෙන ඔබගේ ජන්මපත්‍රයේ ග්‍රහයන් ඉන්නේ මොන රාශියද කියන එක. මෙතන මේ රාශිය සේවීමේ වැදගත්කම තමයි මොකද දන්නවද අපි? ග්‍රහයේ යම් දැන් අපි හිතමු 1 2 12 කියන දැන් මේ භාවයන් 12 කුමන භාවයේ හිටියත් අපි ඉන්න තත්ත්වය ගැන අපි අවබෝධයක් ලබා ගන්නවා. මොකද දැන් ඒ ග්‍රහයා ඉන්නේ මිත්‍රවද නැ උච්චවද, ස්වක්ෂේත්‍රවද, මිත්‍රවද, සතුරුවද, නීචවද කියන අවබෝධය ගන්න ඕනේ. එතන මේ අවබෝධය ගන්න කලින් අපි මුලින්ම කරන්න ඕනේ මොකද්ද? ඒ භාවයේ නැත්නම් ඒ කොටුවේදී මොකද්ද ඒ ග්‍රහයා ඉන්න தත්ත්වය පිළිබඳ අපි தත්ත්වය අවබෝධ කරගන්න පුළුවන්. ඒතකොට මේ විදිහට අපි ඒ ජන්ම කේන්ද්‍රයේ තමන්ගේ ඉන්න රාශිවල ඉන්න ග්‍රහයන් ටික හඳුනා ගන්නවා. ඊට පස්සේ මේ ග්‍රහයාගේ தත්ත්වය අපිට පුළුවන් හඳුනා ගන්න උච්චවද ස්වක්ෂේත්‍රවද කියන එක අපි දන්නා එක ලිප්පත ගුණක් තියෙනවා. ඔබ ඈපා පංචාංගලිත පොත ගන්න ලිප්පතේ තියෙනවා ඒ රාශියේදී ග්‍රහයන්ගේ தත්ත්වය. උච්චවද ස්වක්ෂේත්‍රවද මිත්‍රවද කියන එක සටහන්. ඒතකොට ඒ විදිහට අපි ඒ තමාගේ ජන්ම පත්‍රී කොටු 12 තුළ ග්‍රහයන් ඉන්න தත්ත්වය පිළිබඳව ඔබ දලා අවබෝධයක් ලබා ගන්න. ඒතකොට ඒ අවබෝධය තුළින් අපිට හිතන්න පුළුවන් මගේ කේන්ද්‍රයේ උපත්ති කේන්ද්‍රයේ මං උපදින අවස්ථාවේදී ග්‍රහයන් හිටියේ මොන தත්ත්වෙද කියන එක හොඳට මතක තියාගන්න. මේක සම්පූර්ණ පලාපල කතනයකට ඔබට මේ පූර්ණ විස්තර දෙන්න මම කියනවානේ. මේක ආධුනික ඔබට යම් අවබෝධයක් ගන්න තමා කියන්නේ. මොකද මීට වඩා ගොඩාක් දේවල් ජ්‍යොතිෂයේ ඉගෙන ගන්න ඕනේ. මේ ශාස්ත්‍රීය පරක් පෙරක් නොපෙනෙන ශාස්ත්‍රයක්. කොටු 12යි රාශි 12යි ග්‍රහයන් හිටිපමණින් අපේ ප්‍රතිඵල සම්පූර්ණ නිගමනය කරන්න බෑ. මොකද මේ ඒ වගේ තව ගොඩාක් දේවල් අපි බලන්න තියෙනවා. අපි දැන් ඊට කලින් අපි මම ඔබට දැන් මේ රාශි 12 හඳුනා ගැනීම තමයි මගේ පරමාර්ථය වෙන්නේ. මේ රාශි 12 ඒ ආකාරයට හඳුනා ගන්න. ඊට පස්සේ මම ඊළඟ වැඩසටහනදී මම බලාපොරොත්තු වෙනවා ඒ රාශි දැන් සඳු ඉන්නවා නම් සඳු ඒ රාශියේ දෙන ප්‍රතිඵල මොනවද? ගුරු ඒ රාශියේ දෙන ප්‍රතිඵල මොනවද? කියන්නේ පලාපල මොනවද කියන එක පිළිබඳව පුළුල් විස්තරයක් ගේන බලාපොරොත්තු වෙනවා. මේක පාඩම් මාලාවක් විදිහට ටික දුරක් අපිට යන්න වෙනවා. මොකද ඒ නවග්‍රහයන් ඒ රාශියේ දෙන ප්‍රතිඵල සංක්ෂිප්ත වශයෙන් පුළුල් වශයෙන් සංක්ෂිප්ත වශයෙන් මම ඉදිරිපත් කර බලාපොරොත්තු වෙනවා. ඒ ආශ්‍රයෙන් ඔබට පුළුවන් ඔබගේ ජන්ම පත්‍රය පිළිබඳව දල අවබෝධයක් නැත්නම් තමාගේ ග්‍රහයන් පිටින් විතර තමාගේ ජන්ම පත්‍රයේ පලාපල පිළිබඳව දල අවබෝධයක් ලබා ගන්න.
ඉතින් මගේ මේ කෙටි වීඩියෝයෙන් ඔබට යම් අවබෝධයක් ලැබෙන්නත් ඇති කියලා මම හිතනවා. නැවත දිනක් හමු වෙන තුරු ඔබ සමට ආයුබෝවන් කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔබ සමට ආයුබෝවන්. තෙරුවන් සරණයි.